තේන්නාද? මේක නරක වෙන දෙයක්. දැන් රුපියල් 65 තිබිච්ච පිටරිය අද ඕන තරම් ගන්න දින 45 පල්ලා. ඉල්ලුම ලැබෙන බාණ්ඩයි ඉස්සරහට ඉතින් අඩුවේයි වැඩි ඒ උච්චරයි. ගේ හදා ගන්න. තාම හොඳ ඉඩමක් ලැබුන්නේ නැහනේ. අයියෝ දැන්ම දාන්නකෝ දසත මාකට් .lk එකට. මතකනේ නැති දෙයක් නැති තැනක්. හරි එහෙම තමයි. ඒ ඉල්ල ඒවා 28ට තියෙන හේතුව ඡන්ද දවස් වල දවස් පහක් ගියා බිත්තර ස්ටොක් වුණා. ඒතර ඒ ස්ටොක් එක ඇරෙනකොට පොඩ්ඩක් පල්ලෙහාට එනවා. ඉතින් ඒක ඉල්ලුම හැමෙන් දැන් බාණ්ඩයක්. ඒ නිසා ඕකට මෙහෙම හැම වෙලාවෙම දැන් ඔබතුමාලාට දැන් ඔබතුමාලා අද කියනවා රුපියල් 48 45 මාධ්‍ය පෙන්නනවා. අද ආර්ථික මාධ්‍යත් යනකොට ගිහින් බලන්න 40 පල්ලා බිත්තර නැද්ද කියලා. 38 40 42 කට තියෙනවනේ. ඉතින් ඒක බලන්න ඔක ගිහිල්ලා ඉතින්. ඉස්සලා නෑ අවසන් වශයෙන් මොකුත් නෑ ඉල්ලුම සැපිර තියෙන බාණ්ඩයක්නේ මේක නරක වෙන දෙයක්. ඒ නිසා උඩයට යනවා පල්ල හැදෙනවා. ඔච්චරයි ඉතින්. කියන්න තියෙන වෙන මොකුත් නෑ. මිලක් පාලන මිලක්ව මොකක්වත් එහෙම එකක් නෑ. නෑ නෑ පාලන මිල දාන්නේ නෑ. මේ නරක වෙන දෙයකට මොකටද පාලන මිලක් දාන්නේ? ආණ්ඩුව කැමතිත් නෑ පාලන මිලක් දාන්න. නරක වෙන දෙයක් නෑ මේක. මේ අඩු වෙනවා වැඩි වෙනවා. මේ ලංකාවේ කිසිම දිහාක මේ බිත්තර ස්ටොක් කරගෙන නැහැ. කූල්රූම් වලත් මොහකවත් නැහැ බිත්තර. එහෙම තියාගන්න අවශ්‍ය නැහැ. රුපියල් 40ට 45ට බිත්තරයක් කිලෝන කවුද කූල්රූම් වල තියාගන්නේ? මොන මොඩල්ද මේවා? නිකන් පාරිභෝගිකයයි නිෂ්පාදකයයි අතර වෛර ඇති කරනවා. ඒකයි කරන්නේ මේ. මෙන්න මොකක්වත් නැමේ. පාරිභෝගිකයයි නිෂ්පාදකයයි අතර පංගුවක් කියන 18 හැදියොත් 18 බිත්තර හදන්න බෑනේ. මාස 4ක්ම අර කණ්ඩ දෙන්න ඕන. එතකොට ඒකත් එක්ක පැටියක් රුපියල් 700යි. එතකොට 7000ක් හදන්න 130 35ක් යනවා. එතකොට බිත්තර කිරි 300කින් ගන්නව නේද ගොවියා? මේක පස්සපැත්තෙන් එළියට එනකොට රුපියල් 18 බිත්තර හදන්න බෑ. මාස 4ක්ම අර පහක් කණ්ඩ දුන්න වියදම ගන්නව නේද ගොවියා? මේක දන්නේ ඇත්තම බිත්තර දාන කිකිලි කණ්ඩ දෙන ගොවියයි. අද පුවක් ගෙඩියක් රුපියල් 45යි. සිගරට් එක 150යි. පාරිභෝගික පාරේ කෑ ගහන රුපියල් හදන්නේ බිත්තරයක් ගණන් කියලා. නෑනේ මෙව්ව දැන් රුපියල් 22කට කෑවේ නැද්ද පාරිභෝගිකයා? එතකොට හිනාවේ කනවා. හැබැයි එතකොට රුපියල් 30 මේක බෙදලා බලන්න ඕනේ. බේකරි හිමියා වුණත් මාස දෙකකට මේක බෙදලා බලන්න ඕනේ මොකද්ද කියලා. මේක පැහැදිලිවම නිෂ්පාදන වියදම අඩු කරනවා නම් මේ බිත්තරය අඩුවට දෙන්න පුළුවන්. රුපියල් 700 දවසේ පැටිය තාමත් අඩු කරනවද? එව්වනේ කරන්න ඕනේ. මේක හැම වෙලාවෙම බිත්තරය අඩු කරන්න නිෂ්පාදන වියදම අඩු කරන්න ඕනේ. එතකොට අපි දෙන්නා. අපි රුපියල් 15ට බිත්තරය දෙන්නම්කො නිෂ්පාදන වියදම අඩු කරනවා නම්. ඒකනේ වෙන්න ඕනේ. තාම පුළුවන් වුණාද 700 දින පැටිය රුපියල් 250 කරන්න? බඩේන කුටි ගදත් අදත් 150යි 60යි රයිස් පොලිස් 100 රුපියල් 100 දිපිච්ච එක අද 160යි පාල් රුපියල් 140 දිපිච්ච එක 170යි කර උසට බඩු මිල යනවා මේ බිත්තරේ එහෙම අඩුවට කන්න බෑ. අද මාළු කිලෝ එකක් රුපියල් 2000 පැනලා නැද්ද? අද බිත්තර කිලෝ එකක් කියද රුපියල් 800 නේ. බිත්තරකට 20ක් අල්ලනවනේ කිලෝ එකකට. කුකුල් මසුත් අද රුපියල් 1000 මේ කුකුල් මසු ඕන තරම් තියෙනවනේ. තේරුම් ගන්න ඕනේ අපි දෙන්න කැමති දෙයියනේ. මේවට මේ බඩේ රුටි එක ගෙනලා දෙනවනම් පැටි අඩු කරලා දෙනවනම් අපට බිත්තරයකින් රුපියල් 3ක් තිබ්බනම් ඇති ලාභේ 4ක්. අපි අර 140 ගන්නෙ කොහෙන්ද කියන්න මට ඔබතුමා? නිකන් අපි ගැන විතරක් අඳිනවා. වැස්සියක් පැටව ගහන්න මාස අවුරුදු 3වර කන්න දෙන්නව නේද? ඒක පැටි ගහන්න. එතකොට ඒකට වියදමක් නැද්ද? ඒවා හිතන්න ඕනේ ටිකක්. මේක නිකන් මේ පහල වෙන්නේ නැහැ. මිනිසුන්ට පාරිභෝගිකය කෑ ගහනවද බිත්තරේ රුපියල් 40යි කියලා? නෑනේ. මේ කොහෙන්වත් නේ ලොකුවට දැන් ඊයේ පෙරදත් පෙන්නන රුපියල් 48යි 50යි බිත්තරය. රටට අවශ්‍ය ප්‍රමාණය නිෂ්පාදනය වෙන මොකටද ඉන්දියාවේ ගන්නේ? අපේ ලංකාවේ බිත්තරය රුපියල් 36යි. ඉන්දියාවේ මොකටද ගන්නේ? දැන් බිත්තර වලින් ලංකාව ස්වයංපෝෂිත මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. ඒකයි. ඒක හන්ද තමයි මේ බිත්තර මිල දැන් මේ මිලේ තියෙන්නේ. ඉතින් මේ මිල සාධාරණ මිලක්. මේ මිලට ඕනේ තරම් පාරිභෝගිකයෙකුට වෙළෙන්දෙකුට ඕනේ තරම් ගන්න අපි නිෂ්පාදනය කරනවා. ඒකින්ද කිසිම ගැටලුවක් නැහැ. මේ වෙලාවේ රටේ බිත්තර හිඟයකුත් නැහැ. බිත්තර උපරිම මට්ටමේ තියෙනවා. ඒක හන්ද පාරිභෝගිකයට සාධාරණ මිලකට බිත්තර ලැබෙනවා. ඉතින් අපි කවුරුත් සන්තෝෂ වෙන්න ඕනේ ඒකට. දසත සසාරා විශ්වාසයේ සන්නාමය. දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව subscribe කරන්න.